දැන් මේ ලාල්කාන්ත සහෝදරයට එල්ලලා තියෙන චෝදනාව සම්බන්ධව ඔබතුමාට තියෙනවද කියවීමක්? ඇතර එකක් තමයි එම ප්‍රකාශය නීති විරෝධී නම් මේ නීති ඉටු කිරීම සඳහා තිබෙන ආයතන වෙත විධිමත්ව පරීක්ෂණ කරන්න. මේ පාරේ අරේ මේ හූ හූ කීක යන්නේ නැතුව. එනිසා මෙතන කියන්නේ හරි සාධාරණ කතාවක් මෙතන අපි ඉදිරිපත් කරන්නේ. අපේ රටේ ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබුණු පාලන තන්ත්‍රය බිඳවට්ටවා නව පාලන තන්ත්‍රයක් ගොඩනගා ගන්න. එනිසා එම අරගලයේදී ජනාධිපති ධූරය ඉවත් වුණා. පාර්ලිමේන්තුවෙන් නැවත එම කඳවුරේම නියෝජනය කරන ජනාධිපතිවරේ පත් කරගත්තා. අපේ අදහස වුණේ ජනතාවට ප්‍රජාතාන්ත්‍රික ලෙස තමන්ගේ පාලනය පිහිටුවා ගැනීම සඳහා අවස්ථාව දී යුතුයි. දැන් රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නායකයා නෙවෙයි, ඔය විවස්ථාවේ නායකයා. එනිසා අපේ අපේක්ෂාව තිබුණේ බාරකාර ආණ්ඩුවක් හදලා ඒ බාරකාර ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු විසිරුව ඇහැරලා ජනතාවට අලුත් පාර්ලිමේන්තුව පිහිටවීම සඳහා අවස්ථාව දී යුතුයි කියලා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී. හැබැයි අර එල්ලෙන්ඩ වෙලේ වෙලක් නැතුව ඉන්න අය මේ අදහස් විවිධාකාරයෙන් විකෘති කරමින් වෙනස් අදහස සමාජ නිර්මාණය කරන්න හදනවා. අපේ අදහස බවට පත් වී තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාර්ලිමේන්තුවේ අලුත් පාර්ලිමේන්තුව තෝරාපත් කරගෙන ජනතාවට අවස්ථාව දිය යුතුයි කියන මතය. ඒ මතය තමයි ඉදිරිපත් කරන්නේ. ඒකේ විවිධාකාරයෙන් විකෘති කිරීම ඉතින් ඒගොල්ලන්ගේ වැඩි. එතුමා අත්අඩංගුවට ගත යුතුයි කියලා දැන් කියන බොහෝ පිරිසක්. කිව්වට වැඩක් නැහෙනේ. මේ බෝක්කු ගානේ, කඩපිල් ගානේ, පාරේ අත්අඩංගුවට ගනු අත්අඩංගුවට කියලා කෑ ගහලා වැඩක් නැහැ. අදාළ පරීක්ෂණ ආයතනින් අත්අඩංගුවට ගන්න. දැන් මේ ඔබතුමාලට ඔබතුමා දිගින් දිගටම කරන ප්‍රකාශ හරහා ජාතික ධනබල වේගයට හානියක් වෙලා නැහැ කියලා ඔබතුමා පිළිගන්නවද? විශේෂයෙන්ම අපි කවුරුත් අදහස් ඉදිරිපත් කරනකොට ක්‍රියාවේ සාගත වීමක් සිදු විය යුතුයි. මොකද අපි ඉදිරිපත් කරන දේශපාලන අදහස ඕනෑම ආකාරයකින් විකෘති කරලා සමාජගත කිරීමේ හැකියාව තිබෙනවා. මොකද අපිට වංචා පිළිබඳ චෝදනා එල්ල කරන්න බෑ, දූෂණය පිළිබඳ චෝදනා එල්ල කරන්න බෑ, මහජනයක දීපල නාස්තිය පිළිබඳ චෝදනා එල්ල කරන්න බෑ, අපරාධවලට හවුල් වුවන් කියලා චෝදනා එල්ල කරන්න බෑ, අපිට මේ රට ගොඩනැගීම සඳහා අවංක උවමනාවක් නැහැ කියලා චෝදනා එල්ල කරන්න බෑ. එනිසා මොකද වී තිබෙන්නේ, අපට ඒ කණ්ඩායම්ගේ එකම ප්‍රයත්න බවට පත් වී තිබෙන්නේ අපි විසින් ඉදිරිපත් කරන දේශපාලන අදහස් විවිධාකාරයේ විකෘති කරනකට පත් කිරීම. එය අපි ගොඩනගලා තියෙන දේශපාලන සාකච්ඡාවට යම් බාධාවක් සිද්ධ වෙනවා. දැන් ඔබ වුණත් මේ අද මේ සාකච්ඡා මේ ප්‍රශ්න අහන්න తీරින්නේ එම් ප්‍රකාශය සිදු වෙන නිසා. මේ නිසා අපි පැත්තෙන් අපි ප්‍රවේසම් විය යුතුයි කියලා අපි හිතනවා.